මම මේ හඬපට්ටිය අනිත්‍යතාවය ගැන අනිත්‍යතාවයේ යම් කිසි දුරට තේරුම් කරන්න යන්නේ. මේ අනිත්‍යතාවයේ කිසිම දහම් දැනුමක් නැති කෙනෙකුට පහසු ආකාරයෙන් තේරෙන විදිහටයි කරන්න උත්සාහ කරන්නේ. මේ වචනය අද බොහෝ දිනක අතර විවිධ කතා බහට ලක් වෙනවා. මම ඒ කතා බහ තේරුම් කරන්න මෙතනදී ඒ තරම්ම උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මෙතනදී මේ මොකද්ද මේ අනිත්‍යතාවය කියන දේ ඕන කෙනෙකුට තේරෙන විදිහට පැහැදිලි කරන්න මම අදහස් කරන්නේ. අපිට මේ ලෝකයේ බොහෝ දෙනෙක් මේ ලෝකයේ ජීවත් වෙන කෙනෙකුට මම කියන කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මම ඉන්නවා, මම මැරිලා යනවා කියන, තව ආත්මයකට යනවා කියන අදහස බොහෝ දෙනෙකුට තියෙනවා. ඒ හැම දෙනෙක්ම බාහිර ලෝකයක් එක්ක ඇලීම් සහ ගැටීම් ඇති කරගන්න. බාහිර ලෝකයේ කෙනෙකුට තමන්ට එළියේ තියෙන මේ යාන වාහන, ගෙවල්, දොරවල්, ඕවා ඒ වගේම පුද්ගලයන්ගේ අදහස්, පුද්ගලයන් තමන් කෙරෙහි දක්වන අකමැති අකමැති භාවය, මේ හැම දෙයක් කිරීම එකට බැඳිලා මම කියලා අල්ලගන්න අදහසක් මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට තියෙනවා. ආර්යයන්ට හැරෙන්න සම්පූර්ණයෙන්ම මම ඉන්න කියන අදහස මේ කට්ටියට තියෙනවා. දැන් මේ මම කියන අදහස තියෙන කට්ටියට බුදුන් වහන්සේ මාර්ගයේදී මම මේ වචනේ පාවිච්චි කරන මේක නිවැරදිම නෑ, මම නෑ කියන තැනකට යන්න කියලා කියනවා. මේ වචනේ මෙතනදී එච්චර නිවැරදි වෙන්නේ නැහැ. මොකද රහත් වෙනවා කියන්නේ මම නෑ කියනවාම නෙමෙයි. නමුත් මේ පහසුවෙන් තේරුම් ගන්න මේ මම නෑ කියන පැත්තකට යන්නයි මේ බුදු දහම තේරුම් කරන්නේ. මේක වරදවා තේරුම් ගන්න එපා. රහත් වෙන පුද්ගලයෙකුට මම ඉන්නවද නැද්ද කියන අන්ත දෙකකට යන්නේ නැහැ. නමුත් මේ දැක්මකට යෑමේදී මම නෑ කියන දැක්මක්, මම කියලා අල්ලගෙන ඉන්න දැක්ම නැති වෙන්න ඕනි. මේක එච්චර තේරුම් ගන්න යන්න එපා. ධර්ම දැනුමක් නැති කට්ටියට මේ දහම දැන් කොහොමද අපි යන්නේ ඒ හරහා? කියන්නේ මම කියන කෙනෙක් නෙමෙයි මෙතන මේ ක්‍රියාවලිය කරන්නේ කියන අදහසට යන්න ඉස්සෙල්ලා ටිකක් අපහසුයි. ඒතර බුදුන් වහන්සේ කර කමඨහන් හැටියට තමයි ඔය හුඟක් ඒවා දීලා තියෙන්නේ. මම ඒවත් ඉදිරියේදී පැහැදිලි කරන්නම්. මේ ලෝකයේ අපිට පේනවා අනිත්‍යතාවය. කියන්නේ ලෝකය වෙනස් වෙන ස්වභාවය. මේක හේතු ඵල දහමකට තමයි යටත් වෙන්නේ. මේ ලෝකයේ තියෙන සියලු දේවල් හේතුඵලයි. හේතුඵල නිසා ඇති වෙන්නේ, හේතු නිසා ඇති වෙන්නේ. ඉතින් ඒ දහම තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට අපි මේ ලෝකයේ ජීවත් වෙනකොට අපිට අපේ පංචේන්ද්‍රියන්, ඇස, කන, දිව, නාසය, ශරීරය සහ මනසත් එක්ක අපි ගනුදෙනු කරනවා ලෝකයත් එක්ක. මේ ලෝකයේ දේවල් වෙනස් වෙනවා අපිට. ඒ වෙනස් වෙනවා එකම අපි දකිනවා. ඒ වෙනස් වීම හේතුඵල නිසා ඇති වෙන එකට අනිත්‍යතාවය කියලා කියනවා. ඇත්තට අනිත්‍යතාවය කියන හේතුඵල ධමයක් ලෙස දාගත්තාම අර වචන ඇල්ලීම මගහැරලා යන්න පුළුවන්. ඒ මේ වෙනස් වීම නිසා දුක හට ගන්නවා කියලා බුදුන් වහන්සේ තේරුම් කරනවා. එතකොට කොහොමද ඒක බොහෝ කට්ටියට තේරෙන්නේ නැහැ? එහෙම දුකක් හටගන්නවාද ඒ ආකාරයෙන් තේරුම් යන්නේ නැහැ. එතන බුදුන් වහන්සේ අපි කියමු යම් කිසි පුද්ගලයෙක් ලෙඩ වෙනකොට තමන් ලෙඩ වෙනකොට හෝ තමන්ගේ හිතවත් කෙනෙක් ලෙඩ වෙනකොට තමන්ට දුකක් හටගන්නවා. ලෙඩ වෙච්ච කෙනෙක් ආයෙ සනීප වෙනකොට තමන්ට සතුටකුත් ඇති වෙනවා. එතන මෙතන පොඩි දෙයක් තියෙනවා. කියන්නේ වෙනස් වීම තුලින් දුකක් හට ගන්න බව අවසානයේදී අපිට තේරෙනවා. මේ වෙනස් වීම හරහා සතුට තුලිනුත් අපිට සතුටයි කියලා ඇල්ලුවාට අවසානයේදී දුකකින් තමයි මේක ඉවර වෙන්නේ කියන එක
ජීවත් වෙන බොහෝ අයට තේරෙන්නේ නැහැ. මොකද ඉතින් ඒක එකපාරට බලෙන් පටුකුල තේරුම් කරවන්න ටිකක් අපහසුයි. නමුත් සමහර කට්ටියට ඒක තේරුම් කරාම තේරෙනවා. සමහර කට්ටිය කොහෙත් මේක තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ ජීවිතේ සතුටම හොයනවා. එතකොට මේ මම කියලා අල්ලන මම ජීවත් වෙනවා කියන්නේ අර පංචේන්ද්‍රියන් සහ මනසින් ප්‍රිය දේවල් සතුට උපදවන දේවල් පරිහරණය කරන්න පෙළඹෙනවා. ඒ වගේ දේවල් හා සම්බන්ධ වී ගැටීම් ඇලීම ඇති කරන ලෝකයට ඇලීම ඇති කරනවා. ඒක තමයි සතුට විඳිනවා. විඳිනකොට සතුටම සොය සොය යනවා. ඒ තුළ සැඟවුණු දුක කියන එකක් දකින්නේ නැහැ. ඒක තේරුම් කරන්නත් අපහසුයි. අපි උදාහරණයක් ඇටියට මෙන්න මෙහෙම ගමු. දැන් බුදුපාල හැබැයි මෙහෙම කියනවානේ ලෝකයේ තුල සතුට කියලා සතුට නැහැ කියලා කියන්නේ නැහැ. ලෝකයේ සතුට පිළිදේවල් තියෙනවා. ඒක සතුට නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ වගේම ඔබ ලෝකයේ ඔබයි මමයි මේ ලෝකේ නැත්තම් මේ බාහිර තියෙන ලෝකේ වෙනස් වීමට භාජනය වෙනවා. කෙනෙක් වෙනස් වෙනවා. අපි හිටියත් නැත්තත් ගස් කොළන් දිරනවා, යාන වාහන දිරනවා, ඒවා වෙනස් වෙනවා. එතකොට අපි මේ ලෝකයේ තුල ඉන්නකොට අපිට ඒ වෙනස් වීම අපිට දැනෙනවා. ඒ වෙනස් වීම දැනෙනකොට අපිට අපේ ශරීරයත් දිරනවා. එහෙම දිරීම නිසා අපිට දුකකුත් හටගන්නවා. අවසානයේ බැලුවාම මේ වෙනස් වෙන ලෝකය තුල දුක තමයි තියෙන්නේ. මෙන්න මේ තැනට එන්න ඕනේ. මේ වෙනස් වෙන ලෝකය තුල දුක හට ගන්නවා. තමන්ගේ සතුට නැති වෙලා යනවා. එහෙම නැත්නම් තමන්ට මේ සතුට දිගින් දිගටම තියාගන්න බෑ කියන ගතියට තමන් පැමිණෙනවා. ඒක තමයි ඊට වැදගත්. එතකොට මේකට උදාහරණයක් හැටියට දැන් මම ගත්තොත් අපි සාමාන්‍යයෙන් අලුතෙන් ගෙවල් හදනවා. අලුතෙන් යාන වාහන ගන්නවා. ඉතින් මුලදී ගත්තාම ලොකු සතුටක් දැනෙනවා. ටික දවසක් යනකොට ওই සතුට කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. ඒ අඩු වෙන්න හේතු ගොඩක් බලපානවා. එතකොට මේ වාහනේ යම් කිසි විදියකින් අපි කියමු ලයිට් එක කැඩෙනවා. එහෙම නැත්නම් ගේ වාහනක අලුතෙන් හදපු ගේ වාහනක පීලි මොන හරි වෙලා කැඩුණා. වාහනට දාලා තියෙන පීලි අපිට අර ඇත්තටම මේ රූපේ වෙනස් වීමක් අපිට දැනෙනවා. ඇත්තට මේ රූපය වෙනස් වෙනවනේ. රූපය වෙනස් නොවෙනවා කියලා කාටවත් තර්ක කරන්න බෑ. එතකොට බාහිර රූපකේ රූපේ වෙනස් වීම නිසා අපි ඊට තියෙන ඇලීම කෙමින් කෙමින් අඩු වෙවි යනවා. මෙතන කෙමින් කෙමින් අඩු වෙනවා කියන්නේ අර ආරම්භක අවස්ථාවේදී තිබ්බ එක් ඇලීමට වැඩිය එන්න අඩු වෙනවා. මෙහෙම අඩු වෙවි යන ගතිය තියෙනවා. ඒක නෑ කියන්න බෑ. මේ බාහිර රූපකේ රූපවල ගන්න අරමුණු වලින් රූප ලෙස හැටෙන අරමුණු නිසා ඇලීම අඩු වෙනවා. ඒ කියන්නේ ඇලීම අඩු වෙවි යන බව කාටවත් නැහැ කියලා කියන්න බෑ. එකින් පැනල යන්න බෑ. එකින් පැනල යන්න බෑ. දෙකන සමහර වෙලාවට මට ඇහෙනවා මේ කුසලයේම සිටේ තියාගන්න. එතකොට කුසලයේම සිටේ තියාගත්තත් අවබෝධයක් කියන එකක් නැත්තම් අකුසල් කියන එක ඉබේමයි එන්නේ. ඒ කියන්නේ අකුසල් වලට ඉබේමයි ඔබ සම්බන්ධ වෙන්නේ. ඒකෙන් පැනලා යන්න බෑ. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. ඉතින් මම අර ඉස්සෙල්ලක වගේ ඔහොමම ගේට හරි යාන වාහන කැඩෙන ස්වභාවය දැනෙනකොට ඊට පස්සේ ටිකින් ටික ඒකට තියෙන බැඳීම අඩු වෙනවා ඒවත් එක්ක. එතකොට මේ ලොකු වෙනසක් වුණත් සමහර කෙනෙකුට දැනෙන්නේ නැතුව යනවා. ඒක ස්වභාවිකයි. සමහර කට්ටියට එහෙම නැහැ. ඒක හිම වෙන්නේ නැහැ. තමන් මේ යථා ස්වરૂපේ ලෝකයේ වෙනස් වීම නිසා අනිත්‍යතාවය අපිට අවබෝධ වෙනවා. බොහෝ දේවල් අනිත්‍යතාවය නිසා අපිට අවබෝධ වෙනවා. ඒ කියන්නේ වෙනස් වීමට භාජනය වෙනවා. දැන් මේ වෙනස් වීමට භාජනය වෙනකොට දුක කියන දෙයක් හටගන්නවා. එහෙම වෙන්න හේතුව අර මම කියන දේ අල්ලගෙන ඉන්නවා. ඒක මගේ කියන දේ දකිනවා. එතන බුදුමාහිමි මේකට කමඨහනක් දෙනවා. මේක කමඨහනක් ඇටියට කරන්න පුළුවන්. එතකොට මේ ඇහැට දෙන්නේ කමඨහන. අපි ඇහැට විතරක් ගමු. පංචේන්ද්‍රියන් සහ මනසට දුන්නට ඇහැට විතරක් ගමු. අපි තුන් මේ ඇහැ අපි අරගෙන හැම තැනම යනවා. බුදුන් වහන්සේ කියන්නේ මේ ඇහැ ඇහැ මගේ නෙමෙයි. ඇහැ මම කියලා අල්ලන්නත් බෑ. ඇහෙන් දකින රූප මම කියලා අල්ලන්නත් බෑ. දැන් මේකයි කමටහන.
එතකොට ඇහැ දකින සියලු ලෝකයේ ඇහැට පෙනෙන දේවල් මගේ මම කියලා මම මගේ කියලා දිගින් දිගටම පවත්ව ගන්න බෑ. තමන්ගේ වසඟේ පවත්ව ගන්න බෑ. වෙනසකට භාජනය වෙනවා. ඒ වෙනසකට භාජනය වෙන දේවල් මම මගේ ආත්මය කියලා අල්ලගන්න බෑ කියලා කමටහනක් දෙනවා පුරුදු කරන්න. මම මේ කමටහන ඇහැට විතරයි දුන්නේ. දැන් ඔන්න පොඩි බුදුදහමේ කොටසක් තමයි කිව්වේ. ඒ ඉස්සල්ලා කිව්වේම සාමාන්‍ය දැනුම. බුදුන් වහන්සේ මේකට මේ කමටහනක් ඇටියට දීලා තියෙන දේ බොහෝ කට්ටියට පුරුදු කරන්න කියන තැනට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අර ලෝකෙට බැඳිලා ඉන්නේ. එතකොට ලෝකෙට බැඳිලා ඉන්න කෙනෙකුට ලෝකයේ සුබයි කියලා අල්ලගෙන ඉන්න කෙනෙකුට ඒ ගැන මේ නොදන්න කෙනෙකුට මේ තැනට එන්න අමාරුයි. හැබැයි යම් කිසි විදියකින් යමෙක් මේක තේරුම් ගත්තොත් මේ ශ්ලෝකයේ අසාරයි, කිසි සරණක් නැහැ, නිස්සරණයි, තමන්ගේ ස්තීන සතුට తాවකාලිකයි, මේක නිසා යම් කිසි සැඟවුණු දුකක් තියෙනවා, යම් කිසි කනස්සල්ලු භාවයක් තියෙනවා, අපේ රූප දිරනවා කියලා එහෙම කෙනෙක් මේකේ යථාර්ථය සොයන්න පෙළඹෙනවා. එහෙම සොයන්න පෙළඹුණු කෙනෙක් තමයි බුදුදහමේ යථාර්ථය පැත්තට යොමු වෙන්නේ. කියන්නේ ඇත්තට බුදුදහම කෙරේ යොමු වෙන්නේ. එහෙම යොමුණු කෙනෙක් තමයි මේ දුකෙන් ගැලවෙන්න තියෙන මාර්ගයේ බුද්ධ දේශනාවේ තියෙනවා, බුදුදහම තුල තියෙනවා. ඒක තමයි අරහත්ාංගික මාර්ගය කියලා ඒ දෙසට යොමු වෙන්නේ. එහෙම නොවන කිසිම කෙනෙක් ඒ දෙසට යොමු වෙන්නේ නැහැ. එහෙම ඒ දෙසට යොමු වුණු කෙනෙක් පමණයි මම මේ බුදුන් මියාගේ කමඨහනක්, මගේ අර හඳපටිවල දුන්න කමඨහනක් කිරීමට පෙළඹෙන්නේ. ඒක නිසා මේ ඇස, එතකොට මම ඉදිරිදී පැහැදිලි කරා ඇස ගැන. එතකොට මේ ඇසින් විතරයි මම පැහැදිලි කරේ. ඒ වගේම පංච ඉන්ද්‍රියන් සම මනස තුලින් මේ සියලු දේවල් අර මම ගේසහකාරක ගැන කිව්වා වගේ එදිනදා ජීවිතයේ එහි යථා ස්වરૂපය දකින්නකොට, එහෙන අවබෝධය කිමින් කිමින් දියුණු වෙනකොට මේ ලෝකයේ තියෙන ඇලීම සහ ගැටීම කිමින් කිමින් අඩු වෙනවා. හැබැයි මේ අඩු වුණත් මෙන්න මේක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න. මේ අඩු වුණත් කිසි කෙනෙක් ආරෙක් වෙන්නේ නැහැ, රහත් වෙන්නේ නැහැ නේද? එහෙම ඔබලට මේ මම මේ කියන දේ තේරෙනවා. හැබැයි එහෙම වුණාට මේ තමන්ට අනිත්‍යතාවයේ වෙනස් වෙන ස්වභාවය පේනවා. ඒක දුක බව, දුකයි කියලා තමන්ටම දැනෙනවා. එතකොට අනිත්‍ය සහ දුක කියන දේ දැනෙනවා. හැබැයි ඔය අනාත්ම කියන ලක්ෂණය ඔබට කොයි ආකාරයකින්වත් ආර්යෙක් වෙන්න පෙර දැනෙන්නේ නැහැ. මෙතන පොඩි ප්‍රශ්නයක් ඔබට ඇති වෙනවා. මේ කමටහන් කිරීම, මේ කමටහන දියුණු කරත් ඔබට මම ඉන්නවා කියලා දැනෙනවා. ලෝකය වෙනස් වෙන බව ඔක්කොටම දැනෙනවා. නමුත් දුකත් ඔබට හට ගන්නවා. දැන් එතකොට මෙතන ලෝක දෙකක් තියෙන්නේ. එකක් මේ කමටහන් ඔස්සේ මේ ආකාරයෙන් දියුණු කරන ලෝකය මම කියලා අල්ලගෙන යන ලෝකය. මේක හොඳට තේරුම් ගන්න බලන්න. මම කියලා අල්ලගෙනම යන ලෝකෙක යන්නේ. ඒක නෑ කියන්න බෑ කිසි කෙනෙකුට. එතකොට මේ මම කියලා අල්ලගන්න ආර්යෙක් වෙන ලෝකෙක, ඒ කියන්නේ මේක යථා අවබෝධ වෙලා ආර්ය ඵලයකට දකින ලෝකයක දුක කියන එක නැහැ. මේක හොඳට තේරුම් ගන්න. අනිත්‍යතාවය දකිනවා, එතන දුක කියන එක නැති වෙනවා. එතන දුක කියන එක එන්නේ ඉස්සලා අවබෝධය ඇති කරනවා. ඒකයි ආර්යෙක්ගේ තියෙන ලක්ෂණේ. ඒගොල්ලොත් ආර්යයන් වහන්සේලාත් ලෝකයේ අනිත්‍යතාවය දකිනවා. නමුත් අනිත්‍යතාවය දැකලා ඔබලට දුක එනවා වගේ ආර්යයන්ට එතනදී දුක එන්නේ නැහැ. ඒගොල්ලන්ට අවබෝධය ඇති වෙනවා. එකින්ස ඒගොල්ලොන්ගේ සිත හැමතිස්සම සතුටින් තියෙන්නේ. ඒ නිසා ආර්යෙක් වෙනවා කියන්නේ සිත සතුටට, සතුට දෙසට යොමු වෙනවා. ඒ සතුට
අත්හැරුණු ලෝකයකින් ලබන සතුට ඒ වචනේ හොඳට තේරුම් ගන්න. අත්හැරලා නෙමෙයි අත්හැරුණු ලෝකයකින් ලබන සතුට. ඒ සතුට ලබන්න බැහැ ලෝකයේ පිළිබඳ අවබෝධය දිනුනොත් නැත්තම්. කියන්නේ ලෝකයේ පිළිබඳ අවබෝධය කියන්නේ මේ මම කිව්ව ඇහැ උදාහරණයට ගත්තොත් ඇහි යථා ස්වરૂපය දකින්න නැත්තම් මේ යථා ස්වરૂපය කියන එක දකින්නේ ප්‍රඥාවකින්. එතකොට මේක ප්‍රඥාවකින් දකින දැක්මකට එනකම්ම මම ඉන්නවා කියන ලෝකයක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දිනු කරන්නේ. ඒ දිනු කරන හැම කෙනෙකුටම දුක කියන එක තියෙනවා. මේක මං හිතනවා ඔබට හොඳට පැහැදිලි වෙනවා මේ දහම. දැන් මම බුදු දහමින් නැතුව මේ දේශනය ආරම්භ කරා. මේක ඕන අන්‍ය ආගමිකට තේරෙන විදිහට මම දැන් කෙමින් කෙමින් ඔබ බුදු දහම දෙසට යොමු කරා. දැන් ඔබට තේරෙනවා ඇති මේ දහම කොපමණ පහසු දෙයක්ද කියලා. මේ දහම ඉතාමත්ම පහසුයි. මේ දහම ඉතාමත්ම පහසුයි. මම ඉදිරියේදී දැන් මේ දහම සමහර කට්ටිය වැරදි විදියට අපි උදාහරණයක් කෝච්චි ගන්න. කෝච්චිය එක එන්ජිමක් තියෙන කෝච්චි පෙට්ටි 10ක් විතර තියෙන කෝච්චියක් ගත්තොත් අද සමහර අය කරන්නේ කෝච්චි පෙට්ටි 10ටම බඩු පුරවනවා වගේ මුළු ත්‍රිපිටක දැනුවම ඒ කෝච්චි පෙට්ටි 10ට පුරවනවා. නමුත් අර එන්ජිම කියන්නේ ධර්මය දියුණු කරන ස්වභාවය. එහෙම කියන්න ඒ පෙට්ටි 10ට පුරවන දැනුම අර එන්ජිමට කවවත් දන්නේ නැහැ. එන්ජිම පණ ගන්නවන්නේ. ඒ කියන්නේ Taman ධර්මයේ පුරුදු කරන්නේ නැහැ. Tamanගේ ජීවිතේ පුරුදු කරන්නේ නැති මහා උගත්තු පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඒගොල්ලෝ කෝච්චි පෙට්ටි 10 බාර වැඩි අර එන්ජිමට ඒක ඇදගෙන යන්න අමාරුයි. ඒක නිසා මේ එන්ජිම ඒ ධර්මයේ පැටවුව ප්‍රමාණයට තමන්ගේ ජීවිතය අර එන්ජිමට පුරුදු කරලා නැති නිසා තමන්ට සත්‍ය දකින්න බැරි වෙලා තියෙනවා. එතන මෙතනදි මම ඔබලට දෙන පණිවිඩය තමයි මේ දහම අවබෝධ කරගන්න ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ දිනදා ජීවිතය අර මං කිව්ව කමටහන කරන එක තමයි වැදගත්. ධර්මය අහලත් හැම ධර්ම දැනුමක්ම අර කමටහන දියුණු කරන්න උපයෝගී කරගන්නවා. ඒක මං හිතන ඔබලට තේරෙනවා කියලා. සමහර කට්ටිය මේ රූපය අවශ්‍ය වෙන්නේ ලෝකයෙන් ඉතරට යන කට්ටියට රූපයක් ගැන අරමුණු ගැන අවශ්‍ය වෙන්නේ නැහැ කියන ධර්මය ඇහෙනවා. පංචින්ද්‍රියන් මනස තුලින් අරමුණු ගන්නවා. ඒ අරමුණු ගන්නේ නැති සිතවල නැහැ. ඒක නිසා එහෙම ධර්මයේ වැරදි. ඒක නිසා අපිට මේ ලෝකයේ ඇලීම සහ ගැටීම තුළින් මම කියලා ඉඳලා මේ දැක්මින් ඉඳලා තමයි මම නැති කියන දැක්මකට යන්න වෙන්නේ. ඒක මග අරින්න බෑ. උදාහරණයක් හිතට කිව්වොත් තමත් ලස්සන රූපයක් දැක්කොත් අපි කිමි තමත් ලස්සන ගැහෙන රූපයක් දැක්කොත් 10 දිනකට පෙන්නුවොත් මේ රූපේ ලස්සනද කියලා හැමෝම 10 දිනාම ලස්සනයි කියලා කියනවා. එහෙම නැත්නම් ඔහුගේ ඇස්සිය දෝෂයක් තියෙනවා. ඒ 10 දිනාට පෙනෙන ආකාර වෙනස් වෙන්න පුළුවන් නම් පොදුවේ ගත කල ඒ රූපේ ලස්සන නම් ඇත්තට මේ රූපේ ලස්සන කියන දේ තියෙනවා. ඒක නිසා වරදවා තේරුම් ගන්න එපා. බාහිර ලෝකයේ ලස්සන දේවල්, ප්‍රිය දේවල්, මధుර දේවල් සාරයි කියලා හැඟෙන දේවල් ලෝකේ තියෙන නිසා තමයි මිනිසු තණ්හාවෙන් එක්ක ඇලිලා උපාදාන කරන්නේ. මේ දහම පටලව ගන්න එපා. දැන් මම කියන මේ අනිත්‍ය ගැන කතා කරා. දැන් සමහර ගණන් කරලා දින කට්ටිය ඉන්නවා මේ පහසු ගණනක්. දැන් අපි දර ගණිතයේදී එකට කියන්නේ variables. again x y z කියලා අපි පාවිච්චි කරනවා. ඒවා හරියට ඒක x y z අපිට කියන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. දැන් අද වෙලා තියෙන්නේ මේ x කියන එක. යම් කිසි කෙනෙක් කියවිලා කියන ඕක x නෙමෙයි ඕක x1 කියලා. එතකොට x1 කියන්නේ ඒකට කියන්නේ x එකේ subset එකක් ඇත්තටම.
අන්න එහෙම දෙයක් තමයි අද වෙලා තියෙන්නේ. එතකොට x1 කියන්නේ අර x එකෙන් කඩාගත්ත x එක ඇතුලේ x1 එක තියෙනවා. නමුත් කෙනෙක් ඇවිල්ලා කියනවා x1 එක x නෙමෙයි ඒක x1. අන්න එහෙම දෙයක් තමයි අද වෙලා තියෙන්නේ මේ අනිත්‍ය සහ අනිච්ච කියන. මටත් ඇවිල්ලා ඕකට කියන්න පුළුවන් ඕක ඔහොම නෙමෙයි ඕක x2. කියන්නේ ඕක සංඥාවෙන් තමයි අල්ලන්නේ කියලා. කෙනෙක් කැමැත්තෙන් අල්ලනවා කියනකොට තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ උතන සංඥාව කියන තැනින් තමයි ඕක වෙන්නේ කියලා x2 දාන්න පුළුවන්. දැන් මෙතන ධර්ම විකෘතිය නෙමෙයි ඒ පුද්ගලයාගේ මම මෙතනදී කියන්න බලන්නේ ඔය xy සෙඩ්ඩුයි x1 එකයි x2 එකයි y සෙඩ්ඩුයි කොච්චර වෙනස් කරත් කිසි තේරුමක් නැහැ මෙතන හේතුඵල ධහමකට යටත් වෙන්නේ. එහෙම කරා කියලා කිසි තේරුමක් මෙතනදී ඇති වෙන්නේ නැහැ. මොකද Taman ධර්ම මාර්ගයේ දියුණු කරන කට්ටියට මේක තේරෙනවා. එතන මේ ලොකු මේ මෙහෙම වෙනස් කරා කියලා මේ ධර්මයේ විකෘති වෙලා විනාශ වෙලා කොහොමත්ම යන්නේ නැහැ. ඒ ගැන බිය වෙන්න එපා. ඒක නිසා අනිත්‍ය කියලා තිබ්බත් අනිච්ච කියලා තිබ්බත් හරියට අර xy x1 x2 x3 වගේ තමයි. x කියන එක යථාර්ථය පේනවා කට්ටියට අනිත්‍යතාවයේ ලෝකේ. නිසා ඒ ගැන වැඩි කලබල වෙන්න එපා. ඉතින් මේ මෙහෙම කලබල නොවි මෙම දහම දියුණු කරන්න ඕනේ. එතන මේක තමන් කරලා යන දෙයක් තමයි මෙතනදී තියෙන්නේ. මෙන්න මේ ගැන හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට මේ ආකාරයේ දැක්මකට ආපු කෙනෙක් තමයි අරහතන්ගේ මාර්ගයේ දියුණු කරන බුදුමහන්සේ කියපු මේ කමතහන දියුණු කරන්න පෙළඹෙන්නේ. එහෙම නොවන කට්ටිය මේ ලෝකේ යථාර්ථය දකින්නේ නැහැ. ඒගොල්ලෝ මේ ලෝකයට ඇලි ඇලි ලෝකයට එක්ක ගැටි ගැටි වෙනස් වෙන ලෝකේ තමාගේ ශරීරයේ ඇතිවන වෙනස් වීමත් නොදැක ආය ජීවිතේ කෙලවර සැරලා සසරට වැටෙනවා. බුද්ධෝත්පාද කාලයක් හම්බ වෙලා ධර්මයේ දියුණු කරන්න ඕනට වාග්ය නැහැ. මම මේ ධර්මයේ දියුණු කරන්න ඕනට වාග්ය නැහැ කියනකොට අර කෝච්චි පෙට්ටිය කෝච්චියේ ඉන්න කට්ටියටත් කෝච්චියක් වගේ ඇදගෙන යන කට්ටියත් මේකට අදාළයි. මොකද ඒගොල්ලෝ ධර්මයේ දියුණු කරන්නේ ධර්මයේ දනගෙන උගත් වෙලා ප්‍රොෆෙසර්ලා වෙනවා මහානායක පදවි ලබනවා කියන කට්ටිය අර එන්ජින් එක පණ පොවලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ආර්ය නොවේ. උගත්කම ඒගොල්ලන්ට තියෙනවා නමුත් අර එන්ජිම පණ ගන්නවල නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට යම් කිසි විශාල ධර්ම දැනුමක් නැති කෙනෙක් ආර්යෙක් වෙනවා කියනකොට ඒගොල්ලන් ඒක ලොකු ලොකු සැකයකටමත් භාජනය වෙනවා. ඒක හරි හරි අවාසනාවන්ත තත්ත්වයක්. මේ දහම කියලාත් දෙනවා ඒගොල්ලෝ. හැබැයි ආර්ය වෙන්න බෑ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට තමයි ආර්ය ඵලයකට එන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට ආර්ය වෙන්න බෑ. ඒ නිසා ඒක විවේචනය කරනවා විවිධාකාරයෙන්. ඒගොල්ලන්ට විවේචනය කරන්න විවිධ ස්වරූප තියෙනවා. ආර්යෙක් වුණාම කියන්න හොඳ නෑ කියලා කියනවා. ඒකත් පට්ටපල් බොරුවක්. ওই සූත්‍ර වලින් ඕවා ගැනලා එවලෙම අතෑරියාම කතා කරන්න බැරි වෙනවා ওই මිනිස්සුන්ට. එතකොට ඒගොල්ලොන්ට අර ආර්යයන් කියන පුද්ගලයන්ට පහර ගහන්න විවිධ ඇමිනිෂන්ස් තියෙනවා. ඒවා ඒගොල්ලොන්ගේ පරාසය තුල සිටගෙන අර ගසන්නේ ඉතාමත්ම පහත් ධර්ම දැනුමක් තියෙන කට්ටියට. ඒගොල්ලෝ හිතන් ඒක තමයි අද වෙන ක්‍රමය. හැබැයි බණත් කියනවා. එතකොට සමහර කට්ටියට මේ උපසම්පදා නොවිච්ච භික්ෂුවක් එහෙම නැත්නම් ගිහි පුද්ගලයෙකුට ආර්ය වෙන්න බෑ. උපසම්පදා නොවුනොත් ආර්ය වෙන්න බෑ, ගිහි පුද්ගලයන්ට ආර්ය වෙන්න බෑ. හරි පුදුමයි. ඒකිනුත් කඩනවා උපසම්පදා නොවිච්ච ගිහි පුද්ගලයෙකුට ආර්ය භාවය ප්‍රකාශ කරන්න බෑ. ඒ තව ගහන ක්‍රමයක්. ඒක උපසම්පදා එක්කිනකොට විතරයි මේක කරන්න පුළුවන්. බුදුන් වහන්සේ සූත්‍ර ගණනාවක පෙන්නලා තිනවා රජවරු සිටුවරු මේ ගිහි අය මේ ආර්ය ඵලයකට පැමිණිච්ච බව. ඒගොල්ලන්ට ඒව අමතකයි. තමන්ගේ වාසියට කතා කරනකොට
ඔවුන්ට ඒවා අමතකයි. දැන් මම මේ කිව්ව කමටහන අපි බලමු, මේ අභිධර්මය ගැන දැනුමත් තියෙන කට්ටියට කොහොමද මේක තේරුම් කරන්නේ, තේරුම් යන්නේ කියලා. එතකොට ඇස කිව්වහම ඇස දුක ඇති කරන තැනක්. ඇත්තම කිව්ව දුක්ඛ සමුදය සත්‍ය කියන එක ඇසින් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ කාම තණ්හාව. එතකොට ඒ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇසී ඇති වෙනවා. එතකොට ඇස මේ ලෝකේ ප්‍රිය ස්වභාවය සහ මధుර ස්වභාවය තියෙන තැනක් තමයි ඇස. එතකොට ඇසේ තෘෂ්ණාව ඇති වෙනවා. ඒ කියන්නේ ඇසේ තිනවා මේ ප්‍රසාද කියලා. ඒක සතර මහා භූතයන්ගේ සෑදී ප්‍රසාද. ඒ ප්‍රසාදවල ක්‍රියාකාරීත්වය චක්කු ආයතනය. ඒ කියන්නේ ඇසේ තින ආයතනයේ හැටියට ආත්මය කියලා අල්ලනවා. මේ ආත්මයේදී තෘෂ්ණාව කියන එක ඒ ඇසේ ඇති වෙනවා. එතකොට ඇහැ කියන තැන මේ තෘෂ්ණාව උපදිනවා. එතකොට තෘෂ්ණාව උපදින තැනක් තමයි ඇස. එතකොට ඇහැකට හම්බෙන රූපය ප්‍රියයි මధుරයි. ප්‍රිය ස්වභාවය රූපේ තෘෂ්ණාව උපදින තව තැනක්. එතකොට රූපේ තෘෂ්ණාව උපදිනවා. කියන්නේ රූපය නිසා තෘෂ්ණාව උපදිනවා. මොකද රූපය ප්‍රියයි කියලා අල්ලගන්නවා. ප්‍රිය රූප කියලා. ඒ වගේම තමයි චක්කු විඥානය. චක්කු විඥානේ තෘෂ්ණාව උපදිනවා. ඒ කියන්නේ එතනදී කියන්නේ මම කියලා ආත්මය හැටියට අල්ල ගන්නවා. මම මෙතනදී ඇහැ ගැන විතරයි තේරුම් කරන්නේ. ඉතුරු ඉන්ද්‍රියයන්ට ඔබට මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇහැ රූපය ගැටුණාම මෙතන චක්කු සම්පස්සේ ප්‍රයයි කියලා ආත්ම දිට්ඨියකින් අල්ල ගන්නවා. ඒ කියන්නේ තෘෂ්ණාවකින් අල්ල ගන්නවා. එතකොට මේ චක්කු සම්පස්සය මේ ඇතිවන තැනදී තෘෂ්ණාව උපදිනවා. ඒ වගේම තමයි චක්කු සම්පස්ස වේදනා. ඒක ප්‍රියයි කියලා අල්ලලා මම මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. ඒ වගේම තමයි රූපය නිසා ඇතිවන රූප සංඥා. ඒවා ප්‍රියයි කියලා අල්ල ගන්නවා. එතකොට ඒ තැනදී මම මගේ ආත්මය කියලා තෘෂ්ණාවෙන් බැඳෙනවා. එතකොට ඒ වගේම තමයි සංඥාව චේතනාවත් ඒ වගේම තමයි. රූපේ නිසා ඇතිම රූප සංචේතනාව ප්‍රියයි කියලා අල්ල ගන්නවා. එතකොට මේ සංචේතනාව ඇතිවන තැනේදී ඒක තෘෂ්ණාවෙන් බැඳිලා ඒක ආත්ම දිට්ඨියක් එතනටපත් වෙනවා. එතකොට මේ ආකාරයෙන් ඇස නිසා, ඒ කියන්නේ එතනදී ඔක්කොම කිව්වේ ඇස උපකාර වෙලා ඉන්න විපාක රූපය ගැන තමයි උතනදී මම කතා කරේ. එතකොට මේක විපාක හැටියට තමයි එන්නේ. එතකොට මේ විපාක හැටියට එන තැනදී මේක නිරෝධ කරන්නෙත්, ඒ කියන්නේ මේ තෘෂ්ණාවට රෝඳ ගන්න නිරෝධ කරන එක, ඒ කියන්නේ නිරෝධ මේ කියන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ මේකට රොඳ ගන්න නැතුව ඉන්න එක. එතකොට ඒක මේ ප්‍රහීන වෙන්නේ මේ තෘෂ්ණාව ඇති වෙච්ච තැනමයි. එතකොට මේ තෘෂ්ණාව ඇති වුණ රූපය, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ, චම්පු සම්පස්ස වේදනා, ඔන්න ඔය හැම තැනදීම මේ නිරෝධය සිද්ධ වෙනවා. එතකොට නිරෝධ වෙනවා කියන්නේ ඒක රෝඳ ගන්න තෝ යනවා. ඒක වෙන්නේ අවබෝධය තුලින්. එතකොට අවබෝධය ආවම තමයි අරක මේ රෝඳ ගන්න නැති ගතිය සිද්ධ වෙන්නේ. දැන් මේ මම කිව්ව එක සිතක්. එතකොට කොහේද තෘෂ්ණාව ඇති වෙන්නේ? ඔය මං කිව්ව තැන් වල තෘෂ්ණාව ඇති වෙනවා. ඒක නිරෝධ කරන්නේ අවබෝධය තුලින් ওই තෘෂ්ණාව ඇති වෙච්ච තැන් වල. එතකොට ඇසේදී ඇතිවෙන සිත්වලදී තණ්හාව උපදින්නේ කොහෙද? ඒ තණ්හාව උපදින තෘෂ්ණාව ඇති වෙන්නේ මම මගේ කියලා අල්ලන තැනදී නිරෝධ කරන්නෙත් එතනදීම තමයි. එතකොට ඇසේදී තමයි මේ අවබෝධයෙන් මේක නිරෝධ කරන්නේ. එතකොට ඇසට එන රූප විපාක හැටියට එන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට රූප විපාක හැටියට පේනවා. එතකොට
රූපයන්නේ අභිධර්මයන චිත්ත වීතිය. එතකොට චිත්ත වීතියේ රූපයකට යොමු වුණාම ඒක ක්‍රියාසිතක් භවාංග වලට පස්සේ. එතකොට ක්‍රියාසිතට පස්සේ චක්කු විඥානය ඇති වෙන මේ ඔක්කොම සිත් සම්පටිච්ඡන සම්තිරණ කියන මේ තැන්වල ඔක්කොම එන්නේ සිත්. එතකොට මේ සිත්වලදී අවබෝධය කියන එක ඇඳන විපාක හැටියට තමයි රූප පේන්නේ. නමුත් අපි ඒකට රෝඳ ගහන්න යන්නේ විපාක හැටියට තෘෂ්ණාවෙන් ඒ රූපවලට අලවන්න තමයි ඉන්නේ. තෘෂ්ණාව ඇති කරවන්න තමයි ඒ රූප විපාක හැටියට පේන්නේ. නමුත් අවබෝධයෙන් ඒක රෝඳ ගහන්නේ. එතකොට මේ ආකාරයෙන් අපිට ඇසට පෙනෙන රූප රහතුන් වහන්සේටත් එක විදිහටම විපාක හැටියට තමයි එන්නේ. නමුත් රහතුන් වහන්සේ ඒක අවබෝධයෙන් රෝඳ ගහන එක නවත්තනවා. ඒක බුදුන් වහන්සේ කිව්වේ ඒකයි බාහිරට බාහිර දැක්කාම දැක්ක තැනින් නවත්තන්න කියලා කිව්වේ ඒකයි. කියන්නේ දැක්කාම දැක්ක තැනින් නවත්තන්න කියලා කිව්වේ ඔය විපාක හැටියෙන් එන සිත් තැනදී ඔක අවබෝධයෙන් නවත්තන්න බාහිර කියලා තමයි කිව්වේ. එතකොට රෝඳ ගහන්න නැතුව සිත එතනින්ම අවබෝධය කියන්නේ ප්‍රඥාවෙන් ඒක නිරෝධ කිරීමක් තමයි එතනදී වෙන්නේ. එතකොට එහෙම නිරෝධ කළා අවබෝධ වුණාම ඇහැට පෙනෙන මේ ඇලීම ඇති කරන ඔය තැන් ටික, ඒ කියන්නේ එක සිතකදී ඔය මම පෙන්නපු හැමතැනම තෘෂ්ණාව උපදිනවා මම මගේ කියලා ආත්මයක් ඇටියට අල්ලගන්න විදියට. ඒ තැන්වලදී අවබෝධය ආවම ඒ කෙරෙහි නිරෝධ වීමක් වෙන්නේ, ඒ මත පිහිටා හිටීමක් වෙන්නේ නෑ. එතකොට කුසල කුසල් කරන තැන වෝතබ්බන තැනට යනකොට ජවන සිත්වලදී අවබෝධය ඇවිල්ලා ප්‍රඥාව දියුණු වෙලා තියෙන්නේ. එතකොට තව දුරටත් භව ගමන සඳහා කෙලෙස් සකස් කරන්නේ නෑ. මිනි රහතුන් වහන්සේ ඒක එකපාරටම දැක්ක සැනකින්ම අවබෝධ වෙනවා. එතකොට ඒක ක්‍රියාසිත් වෙලා ජවන තැනදී ඒ එහෙම තමයි වෙන්නේ. එතකොට ඇත්තටම රාග ද්වේෂ මොහ ක්ෂය කරන්නේ වොතබ්බන තැනදී. එහෙම නැත්නම් මනෝද්වාරජ චිත්ත වීති හැටියට ක්‍රියා කරන වොතබ්බන තැනදී. එතකොට රාග ද්වේෂ මොහ ක්ෂය කරනවා කියන්නේ එතකොට අසංකත ධාතුවක්. ඒ කියන්නේ අසංකත ධාතුවේ රාග ද්වේෂ මොහ ක්ෂය කරන නිවන කියන එක ඇති වෙනකොට වොතබ්බන තැනදී තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ මනෝද්වාරජ චිත්ත වීති. ඒකදී මම හිතනවා මේක තේරෙනවා කියලා අභිධර්මයට ගලපු. මේ දහම මම කිව්වා අර මේ කමඨහන ඇසට විතරයි මම මේ ටික පාවිච්චි කරේ. එතකොට ඒක ඇසටත් ගලපන්න ඇස නිසා ඇතිවන කමඨහන අභිධර්මයටත් ගලපන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ අර මම කිව්ව විපාක හැටියට එන රූප, ඒ කියන්නේ සම්පටිච්ඡන සම්තිරණ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ තැනදී විපාකයන හැටියට එන එක ක්ෂණිකව අවබෝධ කරගන්න ඕනේ. රහතුන් වහන්සේටත් වෙන්නේ ඒ ආකාරයටම තමයි. හැබැයි අපි ඉක්මනට ඒක හඳුන ගන්න එක තමයි පුරුදු පුහුණු කරන්නේ. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අනාර්ය කට්ටියට ලෞකික කට්ටියට ඒක මම ඉන්නවා කියන අර දැක්ම හැමතිස්සෙම ඇති වෙනවා. නමුත් ඒක පුරුදු කිරීම තමයි මම අර මගේ හඬපටිවල කරන්නේ. ඒක පුරුදු කරනකොට අර ඇලෙන ගතිය අඩු වෙවි යනවා. රහතුන් වහන්සේ දැක්ක ගමන්ම ඒක සම්වර වෙනවා. රූප දැක්ක ගමකද එයාගේ අර මම ඉන්නවා කියන ගතිය නෑ. අනිත් එකලොන්ට මම ඉන්නවා, මට රූප පේන්න තියෙනවා, මට අවට ලෝකයක් තියෙනවා කියලා මම ඉන්න ගතිය තියෙනවා. එතකොට රහතුන් වහන්සේට එහෙම ගතිය නෑ. එතකොට දෙදෙනාටම විපාක හැටියට එකම රූපය එන්නේ. නමුත් මෙතනදී අවබෝධය එහෙම නැත්නම් ප්‍රඥාව යොදන ආකාරය මතයි තමන් සංවර වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මම හිතනවා මම මේ අභිධර්මයට ගැළපීම ඔබට එක්තරා විදිහකට ප්‍රයෝජනවත් වුණා කියලා. ඔබට හැකිනම් අභිධර්මය මේ ගැන දැනගන්න, අභිධර්මය දැන ගැනීම තුළින් ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. මේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ හඬපටිය ඇසෙන සෑම අවස්ථාවෙදීම ඔබට ඒක ගැටලුවක් හැටියට මගෙන් අහන්න පුළුවන්. මම ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්නම්. ඔබ සැමට තෙරුවන් සරණයි.